අද ඇත්තටම ආපහු සැරයක් සහල් මිල සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වෙනවා. මේ ප්‍රශ්නෙට ස්ථීරසාර විසඳුමක් හොයන්න ඕන කියලා ගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව අපි තීරණය කරා ලබන කන්නේ අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් 103ක ප්‍රමාණයක් වීආරයි මණ්ඩලය සඳහා මිලදී ගන්න. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 30ක විතර මුදල් ප්‍රතිපාදනයක් අවශ්‍යයි. ඒක ලබා දෙන බවට අපිට එකඟතාවය පළ වෙලා තියෙනවා. ඒ අනුව ලබන කන්නේදී අපි ගොවි මහත්වරුන්ගෙන් ඍජුවම වීආරයි මණ්ඩලයේ විදිහට වී මෙට්‍රික් ටොන් 103ක් මිලදී ගන්නවා. එතකොට ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් සඳහා දැන් අපි ගබඩා පරීක්ෂා කරගෙන යනවා. වීඑල්එම් මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායමක් අපිට පේනවා මේ ගබඩා වල විශාල ආකාරයේ අලුත් වැඩියාවන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව බලාපොරොත්තු වෙනවා සුළු පරිමාණය සහ මධ්‍යම පරිමාණයේ වී ගබඩා හිමිකරුවන්ට ඒ වී මිලදී ගැනීමට අවශ්‍ය ණය පහසුකම් කාලතලාවට ලබා දීමටත් ඔවුන්ගේ ගබඩා ධාරිතාව වැඩි කරලා තවත් යම් ප්‍රමාණයක් මිලදී අරගෙන ඊළඟ කන්නේ ඉඳන් අපි ඇත්තරම සහල් පාරිභෝගිකයාට ලබා දෙන මිල තීරණය කරලා ඒ අනුව ආපස්සට තමයි වී වල සහතික මිල තීරණය කරන්නේ. ඒ අනුව අපි විශ්වාස කරනවා සාධාරණ මිලකට වී ගොවියාට වී මිලදී ගැනීමේ අවස්ථාව ලබා දීමටත් ඒ අනුව පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබා දීමටත් හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙතන තියෙන්නේ ඇත්තරම අපේ රටට අවශ්‍ය කරන සහල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකට රට තුළ නිෂ්පාදනය වෙනවා. ඒතර මේක පාරිභෝගිකයා අතර එන ඒ බෙදාහැරීමේ ජාලය තුළ තමයි මේ ගැටලුව තියෙන්නේ. ඒ නිසා රජයේ විදිරි මැදිහත් වෙන්නේ ඒ අඩුපාඩු පුරවන්න විතරයි. එහෙම නැතුව මේක මේ ගැටුමක් ඇති කර ගන්න කාටවත් පාලනය කරන්න යන ගමනක් නෙවෙයි. මේ අතර වීඑල්වි මණ්ඩලයේ ගබඩා සියල්ල මේ සඳහා සූදානම් කර ඇති බව වීඑල්වි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා. ජනාධිපතිතුමා අපට උපදෙස් දුන්නා ලබන කන්නේ සුවිගෙන් වීඑල්වි ගැනීමේ කටයුතු සිදුකරනද අවශ්‍ය කටයුතු සූදානම් කරන්න කියලා. තියෙන ගබඩා වල තත්ත්වයන් අපිට කොයි කාලෙනකොට වී මිලදී ගැනීම මේක පරිවර්තනය කරගන්න පුළුවන්ද කියලා අපි පරීක්ෂා බලමින් යනවා. තියෙනවා අතර බොහෝ ගබඩා හොල් තත්ත්වේ තියෙනවා. අපිට මේක ඔබලින්ම සමහරව තියෙන ඉතා සුළු අලුත් වැඩියා. ඒවා අපි ඇස්තමේන්තු හදන්න කියලා දැන් උපදෙස් දීලා තියෙනවා. තව දවස් කීපකින් මේ ඇස්තමේන්තු සකස් වුණාට පස්සේ මේකේ තියෙන චූටි චූටි අලුත් වැඩියා කරගත්තට පස්සේ අපිට වීත්වක යම් ප්‍රමාණයක් අපිට මිලදී ගැනීම ගොවින්ගේ ක්‍රමවත්ව කරගන්න හැකියාව ලැබෙයි කියලා අපි හිතනවා. ගබඩා 12ක් විතර පරීක්ෂා කරලා බලලා තියෙනවා මේ දැන් මේ අද උදේ වෙනකොට මෙට්‍රික් ටන් 25000කට වැඩි ප්‍රමාණයක් මේ ටිකේ අපිට ගබඩා කරගීමේ හැකියාව තියෙනවා. මේ වගේ අපිට ඇත්තම ඊයාලේ මණ්ඩලයේ සතුව දැනට තියෙනවා ගබඩා 300කට ආසන්න ප්‍රමාණයක්. ඒ සමහර ඒවා කරා වැටිලා පාවිච්චි නොකර පිළිගන්න. නමුත් සමහර ඒවා තියෙනවා අපිට චූටි අලුත් වැඩියාවකින් මේක මේ නැවත යථාර්ථයට පත් කරගන්න පුළුවන් ඒවා. ඒවා තමයි පරීක්ෂා කරලා බලගෙන යන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන ලබන කන්නේ තුළ ගොවින්ගෙන් රජයේ සම්මත මිලට වී මිලදී ගැනීම කරන්න.